අයිබෝවන් මදර්බෝඩ් ඉතිශෝ YouTube channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ ආධුනිකයන් සඳහා මම ඔයාලට අරගෙන ඉන්න පාඩම් මාලාවේ පළවෙනි පාඩමත් එක්ක. ඉතින් ගොඩක් දෙනෙක් ගිල්ලීම් වුණා මේ channel එකෙන්ම ඒ වීඩියෝ මාලාව අරගෙන එන්න කියලා. ඉතින් ඒ නිසා වනේ මම සූදානම් වෙනවා මේ channel එක හරහාම ආධුනිකයන්ට මහුම් විදියට වෙනම වීඩියෝ මාලාවක් ඔස්සේ වෙනම playlist එකට ඒ විදියට videos ටික එකතු කරන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා මහුම් සඳහා අවශ්‍ය කරන උපකරණ මොනවද කියලා ඔයාලට හැඳින්වීමක් ලබා දෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ දේවල් පිළිබඳව දන්න කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙතන වන්න නොදන්න කාරණාවලුත් ඇතුළත් වෙන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ අවසාන වෙනකම් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඇඳුමක් සකස් කරගන්න අවශ්‍ය කරන උපකරණ ගැන කතා කරද්දී මුලින්ම අපට අවශ්‍ය වෙනවා මහණ මැෂිමක්. ඉතින් සෙවින් මැෂින් ගැන කතා කරද්දී එක එක මාදිලියව ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඔයාගේ තියෙන අතේ තියෙන මුදල අනුව ඔයාලට ඒක තෝරා ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අතේ උනත් ඔයාලට ඇඳුමක් මහන්න පුළුවන්. ඉතින් ඒකට ගොඩාක් කාලයක් යන නිසා ඔයාලට පුළුවන් සෙවින් මැෂින් එකක් මිලදී ගන්න. ඒ වගේම ඒක විවිධාකාරයෙන් තියෙනවා. ඉතින් ඔයාලට ලොකු මුදලක් යට කරන්න අමාරුයි නම් මේ සඳහා ඔයාලට මිනි සේවින් මැෂින් මිලදී ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ මැෂින් එකකට යන්න පුළුවන්. හැබැයි ලොකු ක්‍රියාවලියක් කරන්න ඒ වගේ එකකින් අපහසුයි. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පෝටබල් සේවින් මැෂින් තියෙනවා. ඒ වගේම හයි ස්පීඩ් සේවින් මැෂින් තියෙනවා. ඉතින් ඒ කැමති එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මහණ මැෂින් ගැන වෙනම වීඩියෝ එකක් මම ඔයාලට ඉදිරියේදී අරගෙන එන්නම්. සියලුම කරුණු ඔයාලට ඒකෙදි කියලා දෙන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඇඳුමක් මහ ගන්න අවශ්‍ය කරන ඊළඟ දේ විදියට ඔයාලට ටේප් එක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ටේප් එකේ මේ විදියට සෙන්ටිමීටර එක පැත්තක තියෙනවා. ඒ වගේම අඟල් අනිත් පැත්තේ තියෙනවා. ඉතින් වෙනත් රටවල සෙන්ටිමීටර වලින් මිනුම් කරාට අපි ලංකාවේ අය පුරුදු වෙලා තියෙන්නේ අඟල් වලින් තමයි ඇඳුමක් මහ ගන්න මිනුම්ගත කරන්න. ඉතින් ආ ටේප් එක පිළිබඳව සහ ටේප් එක කියවීම ටේප් එක භාවිතය පිළිබඳ වෙනම වීඩියෝ එකකින් මම අරගෙන එනවා. ඒක දෙවනි පාඩම විදියට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට වෙළඳපළෙන් මේ විදියට විවිධාකාරයේ ටේප් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඇඳුමක් මහ ගන්න අවශ්‍ය කරන ප්‍රධානම දෙයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මේ විදිහට කතුරක්. ඉතින් කතුරුත් වෙළඳපළේ එක එක විදිය කතුරු මිලදී ගන්න තියෙනවා. ඔයාලට මේ විදියට ප්ලාස්ටික් හැන්ඩල් එක තියෙන කතුරු මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිය ඒවා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කතුරු හරි විදියට නැත්නම් ඔයාලට ඇඳුම් මහන්න එපා වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම කතුරු තෝරගනිද්දී මේ විදියට මුවහත ශක්තිමත් කතුරක් තෝරගන්න ඔයා සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ විදිය කතුරක් උනත් ප්‍රමාණවත් ආධුනික කෙනෙකුට නම් සාමාන්‍යයෙන් ඇඳුමක් මහ ගන්න. ඉතින් ඒ වගේම තමයි ඇඟලුමක් නිෂ්පාදනය කරගන්න අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි මේ විදියට රෙද්ද. ඉතින් ෆැබ්‍රික් එකක් තෝරගනිද්දී ඔයාලට පුළුවන් ඔයා ආධුනික කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ විදියට කොටන් ෆැබ්‍රික් තෝරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේ විදියට රෙද්ද තෝරාගනිද්දී ඇදෙන රෙද්දක් හරි එහෙම නැත්නම් ජෝජට් රෙද්දක් වගේ තෝරගත්තොතින් හරිම අපහසුයි රෙද්ද හසුරව ගන්න. ඒ නිසා ඔයා ආධුනික කෙනෙක් නම් මතක ඇතිව ලේස් කොටන් ඒ වගේම පොප්ලින් ඒ වගේ රෙදි තෝරගෙන මුලින් ඇඳුම් මහන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි ඉදිරියේදී මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔයාට රෙදි වර්ග හඳුනා ගැනීම, ඒ වගේම ඒ රෙදි වලට අවශ්‍ය කරන විලාසිතා කොහොමද නිර්මාණය කරගන්නේ කියලා අවබෝධය ලබා දෙන්න. මොකද අපි රෙද්දට ගැළපෙන විලාසිතාවය නිර්මාණය කරගත්තේ නැත්නම් අපිට අදාළ කරන අවශ්‍ය කරන හැඩය මතු කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා එකතු වෙලා ඉන්න ඉදිරියේදී රෙදි වර්ග පිළිබඳ සියලුම අවබෝධය ඔයාලට ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි ඔයාට මේ විදියට ලස්සනට ඇඳුමක් මහ ගන්න අනිවාර්යයෙන් මේ විදියට පින්ස් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදියට ඔයාට එක එක විදියේ එක එක සයිස් වලින් පින්ස් මිලදී ගන්න තියෙනවා වෙළඳපොලේ. ඉතින් ඒ විදියට මිලදී ගන්න ඒ වගේම තමයි ඒක මිලදී ගනිද්දී ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න මේ පින් එක මේ විදියට ටිකක් ශක්තිමත් බවකින් යුතු පින් එකක් මිලදී ගන්න. එහෙම නැත්නම් අපිට ඝන රෙදි වලට මේක යොදා ගනිද්දී පින් එක ගැලවෙන්න නැවෙන්න බලනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ශක්තිමත් පින් එකක් තෝරගන්න සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ වගේම ඊළඟට පින්ස් ටික මේ විදියට ගෙනල්ලා මේ විදියට තියාගෙන අපිට වැඩ කරන්න අපහසුයි. මොකද මේ විදියට ගලවලා අපි රෙද්ද මත මේක ගැහුවට පස්සේ ඊට පස්සේ අපිට ආයෙත් මේ විදියට රඳවන්න මහගෙන යද්දී ඉක්මනින් කරගන්න අපහසු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ විදියට පින් කුෂන් එකක් නිර්මාණය කරගන්න. ඔයාට පුළුවන් මේකට මේ විදියට gedara ivathalana රෙදි කැබැල්ලකට පැඩින් ටිකක් පුරවලා ලස්සනට සකස් කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදියට ඒකේ පින්ස් රඳව ගන්න පුළුවන්.
ඉතින් ඒ වගේම තමයි ඔයාලට වෙළඳපළේ මේ විදියට නූල් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ නූල් වලත් ග්‍රෑම් ප්‍රමාණය මත එක එක සයිස් වලින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ විදිහේ පොඩි නූල් අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ලොකු ඒවා ගන්න පුළුවන්. ඉතින් මගේ අත්දැකීම මත මේ විදිහේ ලොකු නූල් අරගන්න එක ඔයාලට ලාභදායි. ඒ වගේම වැඩි කාලයක් භාවිතා කරන්න පුළුවන්. නිතරම ඔයාලට මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහේ ලොකු නූල් මිලදී ගන්න මේ වගේ පුංචි බෝලයකින් අපිට එක ඇඳුමක් වගේ තමයි මහ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ලොකු නූල් මිලදී ගන්න. ඒ වගේම නූලක් මිලදී ගනිද්දී 100%ක් කොටන් වත් 100%ක් පොලිස්ටර් ත්‍රෙඩ් වත් මිලදී ගන්න එපා. මේ විදිහේ රෙදි මහන්න අවශ්‍ය කරන නූල් වෙළඳපළේ කියලා මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට කඩලා බැලුවට පස්සේදී ඔයාලට මේක අතින් මේ විදිහට ඉක්මනින්ම කැඩලා යනවා නම් මිලදී ගන්න එපා. මේ විදිහට ටිකක් අපහසුවෙන් කඩන්න පුළුවන් නූලක් මිලදී ගන්න. එහෙම නැත්නම් මේක අපි මැෂින් එකේ මහද්දී ඒක මහගෙන යද්දි ඉක්මනින්ම නූල කැඩෙන්න බලනවා. ඉතින් ඒ වගේම තමයි මේ විදියට රෙදි මහන්න මේ වගේ ගොඩාක් ලොකු ෂයින් එකක් තියෙන තනිකරම පොලිස්ටර් ත්‍රෙඩ් පාවිච්චි කරන්න එපා. මෙන්න මේ විදියෙ සාමාන්‍ය නූල් භාවිත කරන්න. ඒ වගේම තමයි මේ විදියට ඔයාලට වෙළඳපළේ ඉලාස්ටික් නූල් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදියට ඇදෙන නූලක්. ඉතින් ඉලාස්ටික් වලම ත්‍රෙඩ් එකක් ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් වැඩිපුරම අපිට වෙළඳපළේ මිලදී ගන්න තියෙන්නේ කළු සහ සුදු වර්ණයන්ගෙන්. ඉතින් අපිට ගැදර් කරගන්න, ස්මෝක් කරගන්න, ඒ වගේම ස්කර්ට් එකක ඉන සකස් කරගන්න උනත් මේ විදියට ඉලාස්ටික් නූල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් මේ විදියට මේ වර්ණ දෙකෙන් ගැදර ඉලාස්ටික් නූල් ගෙනත් තියාගන්න. හැබැයි මේක කරන නිර්මාණය මත වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් අවධානය යොමු කරන්න නැති පැත්තක් තමයි මැෂින් එකට දාන ඉදිකටු කියන්නේ. ඉතින් අපි හැම ෆැබ්‍රික් එකක්ම එකම ඉදිකටුවෙන් මහන්න යන නිසා තමයි ඔයා කියන්නේ මේ රෙද්දේ මැහෙන්නේ නැහැ කියලා. ඉතින් එක එක රෙදි සඳහා එක එක ඉදිකටු වර්ග තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදියට එක නම්බර් එකකින් මේ විදිහ ඉදිකටු සෙට් එකක්ම ගෙනල්ලා ගෙදර තියාගන්න. මොකද නැවත රීප්ලේස් කරන්න වෙන නිසා ඉදිකටුව කැඩුනම ඔයාට මේක නැවත දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි එක් එක් රෙදි වර්ග සඳහා භාවිතා කරන ඉදිකටු වල නම්බර්ස් මොනවද කියන එක පිළිබඳව ඉදිරියේදී වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ නිසා ඉදිරියේ වීඩියෝ එකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයාලට නැතිවම බැරි දෙයක් තමයි මේ විදියට අතේ මහන ඉදිකටු. ඉතින් අපිට කොයිතරම් මේ විදියට මැෂින් එකේ ඇඳුමක් මහගත්තත් මොනවා හරි දෙයක් කරගන්න අතේ මහන ඉදිකටු අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ විදියට පැක් එකක් ගෙදර ගෙනත් තියාගන්න. මේකේ තියෙනවා එක එක සයිස් වලින් ලොකු ඒව තියෙනවා, පොඩි ඒව තියෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහේ පැක් එකක් ගෙනත් තියාගන්න අනිවාර්යයෙන්ම ඔයාලට ඇඳුම් මහද්දි අවශ්‍ය වෙනවා. ඊළඟට අපි කතා කරමු මැෂින් එකට අවශ්‍ය කරන බොබින් පිළිබඳව. ඉතින් සාමාන්‍යයෙන් ඕනම සෙවින් මැෂින් එකක උඩ නූල තියෙනවා. ඊට පස්සේදී ඇතුළට දාන මේ විදිහට යට නූල තියෙනවා. ඉතින් යට නූල පුරවන්න අපිට මේ විදිහට බොබින් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට ඔයාගේ මැෂින් එක අනුව බොබින් එක තෝරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් නිකන්ම වෙළඳපළේ මිලදී ගන්න එපා. ඔයා සෙවින් මැෂින් එක මිලදී ගත්ත ආයතනයෙන්ම ඔයාගේ මැෂින් එකේ මොඩල් නම්බර් එක කියලා ඔයාට පුළුවන් මේ විදිහට බොබින් මිලදී ගන්න. ඉතින් වැඩිපුර බොබින් ටිකක් ගෙදර ගෙනත් තියාගන්න. මොකද ඔයාට පහසුයි එක එක නූලට මේ විදිහට බොබින් එක මාරු කරන්න ගියන් හරිම පහසුයි. ඒ නිසා ඔයාට පුළුවන් මේ විදිහට වැඩිපුර ටිකක් ගෙනත් තියාගන්න, එක එක වර්ණයන්ගෙන් මේවා ෆිල් කරලා තියාගන්න. ඒ වගේම තමයි ආධුනිකයන් සඳහාම භාවිතා කරන්න පුළුවන් මේ වගේ උපකරණයක් තියෙනවා. ඉතින් ඒක අපි හඳුන්වන නීඩල් ත්‍රෙඩර් කියලා. ඉතින් මෙන්න මේ විදියට පුංචි ක්ලිප් එකක් වගේ තියෙනවා. ඉතින් අපිට ඒකෙන් පුළුවන් මේ විදියට නීඩල් එක අතරින් මේ විදියට දාන්න පුළුවන්. මම ඔයාලට මේ විදියට කරලා පෙන්නන්නම්. නීඩල් එකේ සිදුර ඇතුලෙන් මේ විදියට දාලා නූල මෙතන රඳව ගන්න පුළුවන්. රඳවගෙන මේ විදියට ඇදලා ගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපිට මේ විදියට නූල මේකෙන් දාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ආධුනිකයන්ට වඩා අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ටිකක් ඇස් පෙනීම අඩු ගොඩක් වයසක කෙනෙක් වගේ මහනව නම් එහෙම කෙනෙකුට ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් මෙතන මේ විදියට විශාල කරගන්න පුළුවන් විදිහේ කාචයකුත් නිර්මාණය කළ තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක ව්‍යාපාරයක් විදිහට වගේ කරනව නම් මේ විදියට කරන එක අපහසුයි. අපිට ඒක අතේ හුරුවටම ඉක්මනින්ම කරගන්න පුරුදු වෙන්න වෙනවා.
ඒ වගේම තමයි මෙන්න මේ විදිය උපකරණයක් ඔයාලට මිලදී ගන්න පුළුවන් මේක සීම් රිපර් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේක අපි භාවිතා කරන්නේ ගොඩක් අය මේක සමහර අය පාවිච්චි කරනවා බොත්තම් කාදු මේ විදියට කපා ගන්න. ඉතින් ඒ සඳහා නෙමෙයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක නිර්මාණය කරලා තියෙන්නේ අපි මොනවා හරි මැස්මක් මහගෙන යද්දී ඒක අපිට වැරදුනොත් ඒ වගේම මේ විදියට ඒ නූල් ගලව ගන්න පහසු වෙන විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේකෙන් කරන කාර්ය අපිට මේ විදියට ට්‍රිමර් එකක් පාවිච්චි කළුණත් කරගන්න පුළුවන්. ඉතින් ඒකට වඩා ට්‍රිමර් එකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ඇඳුමක් මහලා ඉවර කරලා ඒ ඇඳුමේ තියෙන ඉතිරි වෙච්ච නූල් කොටස් කපා ගන්න මෙන්න මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක කතුරකින් අපිට කරන්න අපහසුයි. මේකේ තියෙන මේ විදියට මේ පුංචි මෝහත නිසා අපිට ඒක ලේසියෙන් කරගන්න පුළුවන් මේ විදියට. ඒ වගේම තමයි ඇඳුමක් මහගෙන යද්දී අපිට ඒ නූල් කපා ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ සේවින් මැෂින් වල ඒ විදියට නූල කපා ගන්න කොටසක් අපිට ලැබෙනවා, කට කොටසක්. ඉතින් එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේ විදියට ට්‍රිමර් එකක් ළඟ තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිය පේපර්ස්. ඉතින් පැටර්න් මේකින් පේපර්ස් ඔයාලට වෙළඳපළේ මිලදී ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මේ මම අරගෙන තියෙනවා වගේ නෝමල් මොනවා හරි තනි පාටකින් යුක්ත කඩදාසියක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ පැටර්න් එක සකස් කරගන්න. ඉතින් පතරම් රහිතව මහනවා නම් මේ විදිය කොළවට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගෙදර ගෙනත් තියාගන්න ආධුනිකයෙක් නම් මුලින්ම රෙද්ද මත ඇඳලා කපනවට වඩා සුදුසු වෙන්නේ. ඕනම නිර්මාණයක් මේ විදියට කොළයක් මත කපලා ඒ කොළේ ආධාර කරගෙන කපන්න. එතකොට ඔයාලට වරදින් නැති වෙන්න වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිය මොනවා හරි කොළ ටිකක් අනිවාර්යෙන් ඔයාගේ ළඟ තියාගන්න. ඉතින් ඒ විදියට අපි කොළයක ඇඳලා අපේ පැටර්න් එක සකස් කරගන්නව නම් මේ විදියේ මාක පෙන් තියාගන්න. ඉතින් ඒකත් කලර්ස් දෙකකින් විතර ළඟ තියාගන්න. එතකොට ඔයාට එකම කොළයක් මත ඉදිරිපස සහ පිටුපස කියන කොටස් දෙකම ඇඳුමේ නිර්මාණය කරගන්නව නම් කලර්ස් දෙකකින් කරගත්තම වරදින් නැති වෙන කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ මාක පෙන් ළඟ තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ රූලර් එකක්. ඉතින් ඒ රූලර් එකේ මේ විදියට අඟල් 12ක් දක්වා තියෙන රූලර් එක තියෙනවා. ඒ වගේම මීටර කෝදුව තියෙනවා. ඉතින් මීටර කෝදුව නම් මේ වෙලාවේ මගේ ළඟ නැහැ. මගේ චූටි බබා එක බින්දලා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම එකක් ගෙනත් තියාගන්න. මොකද පිරිමි ඇඳුම් වගේ මසද්දී අපිට අනිවාර්යයෙන්ම මීටර කෝදුව භාවිතා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මම නම් බොහෝ දුරට භාවිතා කරන්නේ මෙන්න මේ රූලර් එක. අනිවාර්යයෙන් මේ රූලර් එක අවශ්‍ය වෙනවා. මීටර කෝදුවත් ළඟ තියාගත්තට කමක් නැහැ. ඉතින් ඊළඟට මම කතා කරන්නම් මේ විදිය ෆ්‍රෙන්ච් රූලර් එක ගැන. ඉතින් ෆ්‍රෙන්ච් රූලර් මේ විදිය හැඩේ විතරක් නෙමෙයි ගොඩාක් හැඩවලින් ඔයාලට වෙළඳපළේ මිලදී ගන්න තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට පහසුයි ඔයාගේ කර හැඩයවල් ඒ වගේම අත්කට හැඩයවල් අඳ ගන්න. හැබැයි මම මේක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද මම කියන්නේ හැමතිස්සෙම ඔයාගේ අත පාවිච්චි කරලා ඒ හැඩයන් නිර්මාණය කරගන්න පුරුදු වෙන්න. ඉතින් එහෙම නැත්නම් අපිට මේ විදිහේ රූලර් වලට පාවිච්චි කරන්න පුරුදු නම් මේ රූලර් එක නැති වුණොත් අපිට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඉතින් තමන්ගේ අතේ තියෙන හැකියාවන් දියුණු කර ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම මගේ මහන පාඩම් වලදී මම ගොඩාක් දුරට මේ වගේ රූලර් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ විදිහට සාමාන්‍ය රූලර් එක පමණයි. ඉතින් ඒ නිසා ඔයාලට කැමති නම් ඔයාගේ වැඩ පහසු කරගන්න මේ විදිහේ රූලර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ විදිහේ පුංචි ස්ට්‍රෙප්ලර් එකක් ළඟ තියාගන්න. මොකද අපි ඇඳුම් මහද්දී පේපර් ස්ට්‍රිප් ඒ වගේම කොලර් ස්ට්‍රිප් පාවිච්චි කරනවා. ඉතින් ඒකේ අපිට අවශ්‍ය කරන කොලර් එක සකස් කරගන්න මේ විදිහට ස්ට්‍රෙප්ලර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට කටු ටිකකුත් එක්ක ළඟ තියාගන්න. ඉතින් ගොඩාක් ලොකු එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ පුංචි එකක් තියාගන්න ඔයාගේ ළඟ හැමතිස්සෙම. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ විදිහේ නිර්මාණයන් කරගන්න. ඒ වගේම තමයි පතරම් රහිත මැහුම් කලාවේදී ඒ කියන්නේ රෙද්ද මැඳලා අපි නිර්මාණයක් කරගන්නව නම් අපිට අවශ්‍ය වෙනවා මේ විදියට චෝක් පෙන්සිල්. ඉතින් ඒ වගේම තමයි ඉස්සර අපි පාවිච්චි කරේ මේ විදියේ පෙන්සිල් එකක් නෙමෙයි සාමාන්‍ය චෝක් තමයි පාවිච්චි කරේ. ඉතින් දැන් මේ විදියට අපිට ගොඩාක් පහසු වෙන්න පැන්සලක් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේක වෙළඳපළේ මිලදී ගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් මගෙන් ඇහුවා මම මේ පාවිච්චි කරන පැන්සල මොකක්ද කියලා. ඉතින් මේක බය වෙන්නේ නැතිව අපිට රෙද්ද ඇඳින්න පුළුවන්. ඇඳට පස්සේදී සේදුවට පස්සේදී මේ ඔක්කොම ඉවත් වෙලා යනවා. ඉතින් ඒ වගේම තමයි මේක උල් කරලා නෙමෙයි පාවිච්චි කරන්නේ මේ විදියට නූලක් තියෙනවා. ඉතින් ඒ නූල මෙන්න මේ විදියට ඇදලා මේ විදිහට අපිට පුළුවන් අපේ මේ මතු කරගන්න.
මේ විදිහට චෝක් කොටස මතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ වර්ණයන්ගෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ලාපැහැති වර්ණයක් සහ තදපැහැති වර්ණයක් කියන දෙකක් ගෙනත් තියාගන්න. මොකද ලාපාට රෙදිවල සහ තදපාට රෙදිවලට ගැළපෙන විදිහට අපිට අඳින්න පුළුවන්. මේ විදිහට චෝක් පෙන්සිල් වලට අමතරව අපිට වෙළඳපළේ මේ විදිහට පෑන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් මේ විදිහට රෙද්ද මත ඇඳලා පස්සේදී පැය 24ක් වගේ ඇතුළත ඉවත් වෙලා යනවා කියලා තියෙනවා. ඉතින් සමහර වෙලාවකදී මේ විදිහට ඉවත් වෙලා යන තිය අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට කියන්නේ මගේ අත්දැකීමෙන් මම පාවිච්චි කරන්නේ මේ විදිහට චෝක් පෙන්සිල්. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි මේ විදිහට චෝක් පෙන්සිල් මිලදී ගන්න. ඉතින් ඊළඟට මේ විදියට මම ඔයාලට පෙන්වන්නේ කාබන් කොළ. ඉතින් මේක අපි අර වෙනදා දකින කාබන් කොළ නෙමෙයි, රෙදි සඳහාම නිපදවපු කාබන් කොළයක්. ඉතින් එහෙම නැතිව ආර කොළවල පිටපත් කරන කාබන් කොළය ගන්න එපා. ඉතින් ඒ කොළය රෙදිවල තියලා ඇඳුතින් ඒ විදියට ඉවත් වෙලා යන්නේ නැහැ. ඉතින් මේකත් මේ විදියට චෝක් වල චෝක් වර්ගයකින්ම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ විදියට රෙද්ද මත තියලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන නිර්මාණය පිටපත් කරගන්න. ඊට පස්සේ අපිට ඒක සේදුවම ඉවත් වෙලා යනවා. ඉතින් මේ කාබන් කොළත් ආධුනිකයෙක් වෙන ඔයාට නම් මුලින්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ විදිහට කාබන් කොළයෙන් කරගන්න දේවල් රූලයක සහ මේ විදිහට චෝක් පෙන්සිල් එක පාවිච්චි කරලා අනිත් පැත්තට පිටපත් කරගන්න දේවල් කරගන්න පුළුවන්. ඉතින් මමත් බොහොම අඩුවෙන් තමයි මේ විදිහේ කාබන් කොළ භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ඔයාට කැමති නම් ළඟ තියාගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ ට්‍රේසර් එකක්. ඉතින් මේක අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට කාබන් කොළයක් අපේ රෙද්දක් මත තියාගෙන. මෙන්න මේ විදිහට තියාගෙන අපිට අවශ්‍ය කරන නිර්මාණය මෙන්න මේ විදිහට කරගන්න තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒක පිටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැටි සහිත රෝදයක් ආකාරයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේක පහසුවෙන් මේ විදිහට කාබන් කොළය තියලා රෙද්ද මත රැගෙන යන්න. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ ගොඩාක් දෙනෙක් මගහරින ක්‍රියාවලියක්. ඉතින් අපි ඇඳුමක් මහලා ඉවර කරලා ඒක වෙළඳපළට ඉදිරිපත් කරනවා නම්, එහෙම නැත්නම් තෑග්ගක් දෙනවා නම්, ඔයා මඳිනවා වුණත් අනිවාර්යයෙන්ම අයන් කරන එක කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ගාව හොඳ ස්ටීම් අයන් එකක් තියෙන අවශ්‍ය වෙනවා. ඉතින් ඇඟලුම් ශේෂ්ත්‍රයටම නිපදවපු අයන් තියෙනවාට වෙළඳපළේ මිලදී ගන්න. ඉතින් එහෙම නැත්නම් සාමාන්‍ය අපි එදිනදා භාවිතා කරන අයන් එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය ඇඳුම් මහගෙන යද්දී අතරමැදදිත් අයන් කරන එක කරනවා. ඉතින් ඒ වගේම තමයි ඇඟලුම නිෂ්පාදනය කළ අවසානයේ අනිවාර්යයෙන්ම රෙද්ද හොඳට අයන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි හරිම ලස්සන නිමාවක් ඔයාගේ නිෂ්පාදනයට ලැබෙන්නේ. ආධුනිකයන් සඳහා රැගෙන පාඩම් මාලාවේ පළවෙනි පාඩම තමයි අද මම මේ විදිහට ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද මේ පාඩම ඔස්සේ මම මූලික උපකරණ හඳුන්වා දීමක් තමයි සිදු කරේ. ඉතින් ඊළඟ පාඩමෙන් මම බලාපොරොත්තු වෙනවා කොහොමද ටේප් එක පාවිච්චි කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් ටේප් කියවීම, ඒ වගේම ටේප් එක පාවිච්චි කරන ආකාරය, ඒ වගේ සියලු තොරතුරු ඔයාලට ලබා දෙන්න ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් මේක ගොඩක් සරල විදියට ආධුනිකයන්ට සුදුසු විදියට තමයි කරගෙන යන්නේ. ඉතින් ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මොනවද වෙනස්කම් කරන්න ඕන දේවල් මොනවද කියලා, ඒ වගේම ඉදිරියේදී අතුලත් කරන්න ඕන පාඩම් මොනවද කියලා. ඉතින් ඒ වගේම තමයි මේ පාඩම් මාලාවට ඔයාගේ යාළුවන්වත් එකතු කරගන්න කිසිම මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින්දලම කරගෙන යන නිසා. ඉතින් ඒ නිසා ආදරෙන් ආරාධනා කරනවා යාළුවන් අතර ෂෙයා කරන්න කියලා. ඒ වගේම ඔයා කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙමු. ගිහින් එන්න මංගිෂෝ.